සුභ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ දිවාපුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම පත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රතියේ සිරස්තල වෙත. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි. අනවසරයෙන් පුරාවස්තු කැණීම් කළ 25 දෙනෙකු පොලිස් දැලේ. පීඩන අවපාතය සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනුතුරු ඇඟවීම්. ඉන්දියාවේ ආහාර විසවීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මරුට. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලාස්වීමේ ලිපියට අද පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ විජයරාමයේ පිහිටියේ මහතාගේ නිල නිවසේදී. සර්ව ආගමික වතාවත් මැද්දේ ඉල්ලා අස්වීමේ ලිපියට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන විවිධ දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයන්ද එම අවස්ථාවට සහභාගී වුණා. විජේරාමනිල නිවසේදී මහජන නියෝජිතයන් ඇතුළු කීප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද ඉල්ලා සුනා. අපි දැක්ක පහුගිය කාලේ මෙරටේ බෙදුම්වාදයට එරෙහිව, ඒ වගේම විදේශකරණයට එරෙහිව අපි බහිනොට මෙරටේ එක්තරා පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලගෙන පාරට බැස්සා. දැන් අපි බලාගෙනම ප්‍රජාතන්ත්‍රවාදී ලැබෙන දේ. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙරටේ අගමැති හැටියට දියුරුම් දෙනවා. රවි කරුණානායක මහත්තයා මුදල් ඇමැති හැටියට දියුරුම් දෙනවා. සුවන්දිරන් මහත්තයා විදේශ කටයුතු ඇමැති දියුරුම් දෙනවා. ඒතර මෙරටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලැබෙයි. අපිට කියන්න තියෙන්නේ දැන් ඔබට සතුටුයිද? අමතක කරන්න එපා 65ක ජනවරමක් එක්ක අපි ඉන්නේ. ඒ නිසා ශක්තිමත් විපක්ෂයක් තියෙනවා. මේ ඉල්ලා ස්ත්‍රීම හරහා සතුටු වෙන යම් කණ්ඩායමක් ඉන්නවනම් මේ රට කැඩෙනවට, නැවත මේ රටේ LTT ත්‍රස්තවාදයට අවශ්‍ය ආකාරයට පරිපාලනයක් සිදු වෙනවට, අපේ රටේ රාජ්‍ය සම්පත්තික විකිණෙනවට, අලුත් බදු නැවත එකතු වෙනවට, මේ රට සමස්ත විනාශයක් කරා යන ගමනකට තමයි ඒ කණ්ඩායම් රචින්නපත්තු කළ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට මුවා වෙලා ඡන්ද අයිතිය වැළැක්වීම සඳහා පියවරක් ගත්ත කණ්ඩායම අද එකතු වෙලා ඉන්නවා. අපි ඉතාම පැහැදිලිව ජනතාවට කියනවා, අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට එදාටත් වඩා ශක්තිමත් වෙච්ච විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව කරගෙන යන සියලුම රටට හානිදායක දේවල් වලදී පෙනී හිටිනවා. අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටිනවා. ජනවාරි මාසේ 16 2018 කියන දවස් තුනට නඩුවක් තියෙනවා. එතකන් එතුමාට ඉන්න තිබුණා. නමුත් එතුමාගේ බලාපොරොත්තු තිබුණේ මේ රට අරාජික කරන්න බෑ මේ දවස් කීපය ඇතුළත. ඒ නිසා අපි මේකෙන් ඉල්ලාස් වෙලා ආණ්ඩුවක් ඕන කෙනෙකුට කරන්න දෙනවා. හැබැයි තව මාස 8යි අපිට තියෙන්නේ. කොහොමත් අගෝස්තු මාස ඉවරනකොට මේක සැප්තැම්බර් මාසයේ ඊළඟ ජනාධිපති මැතිවරණය නම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මාස 8 තුල අපිට මේ රටේ ජනතාවත් එක්ක ජනතාව බලාපොරොත්තු වෙන පෙළ ගැස්වීම අපිට කරන්න පුළුවන්. බලන්න පහුගිය කාලය ඇතුළත කොටස් වෙනද පොඩේ වෙනස් වීමක් වුණා. ජනතාව බලාපොරොත්තු සතුටෙන් හිටියා. අද දෙමළ ජාතික සන්ධානෙත් එක්ක ආණ්ඩුවක් කරන්න ගිහින් දෙමළ ජාතික සන්ධානයේ මම මීට කලින් කියලා තිනවා, ඒ බලාපොරොත්තු මොනවද? ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ රටේ දකුණේ ජනතාව සහ සමස්ත ජනතාව එකඟ වෙලා ඉන්නවද? එහෙම නැහැ. මේ කාරණේ තව මාසයකට ඈතට දාපුවාම කාට කොහෙද යන්නේ? ජනවාරි පළවෙනිදෙන් පස්සේ කො මිනිසුන්ට පරිගෙවන්න සල්ලි, පෙන්ෂන් ණයට පරිගෙවන්න සල්ලි කො, රටේ මූලික වියදම් දරන්න සල්ලි කො, රට සම්පූර්ණයෙන්ම හිර වෙනවා. ඉතින් ඉඳා ඒ අපරාධේ වෙන්න ඉඩ දෙන්න අගමැතිතුමා සූදානම් නැහැ. ඒ නිසා එතුමා මේ තීන්දුව ඉක්මන් කරා. ලෝකේ හොඳම මුදල් නැමැති මං හිතන්නේ දිනුරු දෙනවා. තව දවස් දෙක තුනකින් ලංකාවේ මුදල් නැමැති හොඳයි නේද? ඒක ආර්ථිකය තාම හොඳයි. මොකද දවසකට මිලියන 300ක් විතර හොරකම් කරපු, හොරකම ලැජ්ජාවක් නැතුව පවුල පිටින් කරපු ඉතින් අය මේ මුදල් ලැබෙන හැටියට පත් කිරීම ඉතාම හොඳයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනතාව වෙනුවෙන් ජනතාවට ඡන්දයක් ඉල්ල. ඒ ඡන්දය නොලබන නිසා එතුමා බලයේ දිනයට බලේ වාර දෙ දුන්නා. අපි බලමු කරන්න හැටි. ජනතාව සතුටින් ඉන්නවා. ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නවා. හොඳයි, ආර්ථිකය ගොඩ ගන්නලු මුතුමා ඉරිසයි. ඔව්, දැන් එයා මේ වෙනකොට ආපහු අවමංගල සූත්‍රය අරගෙන එනවා. එතකොට ඒ සූත්‍රය ගත්තට පස්සේ තමුන්නාසලා දෙයියන්ගේ පිටින් දැන් මෙතෙන්ට ආයේ මෝටරසයිකලේ එන පුක්සයිකලේ එන්න පුළුවන් වෙයි. දෙයියන්ගේ පිටට ඔක්කොටම ඇල්ටෝවත් ඇල්ටෝ දියා ඇල්ටෝ නෙවෙයි අන්තිමට වතුරක් නැති වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේ අදහස් පළ කළා.
අපි මැතිවරණ ආපු වෙලාවට අපේ ක්‍රීඩකයා අපි ඉස්සරහට දානවා. ඒ නිසා අපි කලින් කියන්නේ නැහැ. අපි ගාව ඉන්නවා ඕන තත්වයකට ගැලපෙන අපේක්ෂකයෝ ඉන්නවා. දිනන අපේක්ෂකයෝ ඉන්නේ අගමැති ධූරයට වේවා ජනාධිපති ධූරයට වේවා ඉන්නේ අපි ගාව. ඒ නිසා අපි බය නැහැ කිසිසේත්ම ඉදිරි අනාගතයේ මැතිවරණ සඳහා. කණ්ඩායමක් විදිහට පක්ෂයක් වෙනවට අපි එකග නැහැ. ස්වාධීනව පුද්ගලයන් පුද්ගලයන්ව එන්න කියලා. ඒතර අපිට හොඳ නරක තෝරලා බේරලා මේ කණ්ඩායමේ තියෙන පණුව කාපු ඇපල් ගෙඩිත් ගන්න එනවා, හොඳ ඇපල් ගෙඩිත් ගන්න එනවා, ගඳ ගහණේවත් ගන්න එනවා, ගොඩ පිටින් ගද්දි. ගෙඩිය ගද්දි අපිට තෝරලා බේරලා පරීක්ෂා කරලා ගන්න පුළුවන්. අපි හදන්නේ තනි පක්ෂයක් විදිහට තනි ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නැයත් අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ගත යුතුයි කියලා. ඒක තමයි අපි ස්ථාවරය. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට අපිත් එක්ක ගෙදුනට අපි සපුරා විරුද්ධයි. මගේ සලාව අගමැතිවරයා දිරුම් දිනාට පස්සේ තාම කෙටි හෝරා කීපයක් දිනයක් වගේ ඇතුළත කැබිනට් මණ්ඩලයේ දිරුම් දීමත් කරයි. කොහොමවත් පූර්ණ අයවැයක් ඉදිරිපත් කරන්න කාලයක් නැති වෙයි. මිනි බජට් එකක් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න වෙයි මේ තියෙන වෙලාවේ හැටියට. ඒ කියන්නේ සාකච්ඡා මේ යනවා අපිට මාසයක් එකමාරක් ඇතුළත අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය මුළු ලෝකෙම පිළිගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පවසනවා. ගාල්ල නගරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආණ්ඩු ක්‍රමවස්ථාවක් රටේ තිබෙනවා. ඒ ආණ්ඩු ක්‍රමවස්ථාවේ 35 වෙනි වගන්තිය සංශෝධනය කළා තිබෙනවා. අතීතයේ ජනාධිපතිතුමා කරන ක්‍රියාවලියන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝගෙ ලක් කරන්න බෑ. වර්තමානයේ එහි සඳහන් වන කරුණු වලින් යුද්ධය ප්‍රකාශ කිරීම සහ සාමය ප්‍රකාශ කිරීමේ කරුණ හැර අනිත් සියලු කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනය කිරීමේ අයිතිය ලබා දීලා තිබෙනවා. මේ වෙලාවේ රටේ සම්පූර්ණයෙන්ම විධායකයේ කඩාගෙන වැටලා තිබුණත්, පාර්ලිමේන්තුවේ විශාල අර්බුදයක් තිබුණත්, ලෝකෙම විශාල ගෞරවයක් ලංකාවට මේ වෙලාවේ දිනනවා. මොකද්ද? අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තිබෙනවා කියන එක ලෝකෙ පිළිගන්නවා. මේ සිදුවීම් මාලාවෙන් රට නැවත ගොඩ ගැනීම සඳහා ලෝකයේ විශාල සහයෝගයක් ලැබෙයි ඉදිරි මාස දෙක තුන ඇතුළත. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් දකුණු පළාත ප්‍රධාන මාධ්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඒ ගාලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රාජ්‍ය නායකයෙකු හැටියට මේ රට පාලනය කළ පසුගිය වකවානුව තුළම එතුමා යම් තීන්දුව తీරන ගැනීමේදී, එතුමා යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සමස්ත ක්‍රියාදාමයේ දෙසම පුළුල් ලෙස අවධානය යොමු කරලා ඒට සරිලන ආකාරය තමයි යම් පියවර අරගෙන තිබෙන්නේ. නමුත් අධිකරණයේ ලබා දීපු තීන්දුව අපි දකිනවා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම විශේෂ අවධානයට ලක් කරලා ගතපු තාක්ෂණික තීන්දුවක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු බලවේග එක්කර ගනිමින් පුළුල් සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන බවද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. පක්ෂ දෙක තුලම ලොකු අතිකාවතක් ගොඩනැගිලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් එක පක්ෂයක් යටතේ එක පොදු ලකුණකින් තරඟ කළ යුතුය කියලා. ඒ පිළිබඳව අදාළ සාකච්ඡා ආරම්භ වෙලා තිබෙනවා. මේ පක්ෂ දෙකේම ඉන්න සාමාන්‍ය සමාජිකයන් තුල ලොකු මතයක් අදහසක් තිබෙනවා. මේ පක්ෂ දෙක පමණක් නෙමෙයි සකලවිධ UNP විරෝධී සියලු ප්‍රගතිශීලී බලවේග එක පක්ෂයක් ලකුණක් වටා ඒකරාශී විය යුතුයි කියන එක. ඒක ඔවුන් සැලකන්නේ වර්තමාන යුගයේ ප්‍රධානතම ජාතික කාර්යභාරයක් හැටියටයි. ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන සදාචාරයේ මෙන් විද්වත් කතිකාවතක් කරන්දෙනිය ප්‍රදේශයේදී පැවැත්ුණා. මෙහිදී අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා. කටි සම්පත් විගුණත් හොරගම් අල්ලන්න එවිල්ලෙක් අල්ලන්න නැතුව හොරගම් කරපු එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන රට ගැන කතාම අයිතියක් නැහැ. ඊයේ අධිකරණයේ ලබා දීපු තීන්දුව එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයක් නෙවෙයි. අධිකරණය කිව්වේ නැහැ රයිල් මාත්‍ය අගමැති කරපන් කියලා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඩිය ඔසවන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම අයිතියක් නැහැ කියන එක අපි අවධානය කළා කියලා. රයිල් මාත්‍ය විශේෂයෙන් ඒක ඔසවන්න අයිතියක් නැහැ. මොකද එතුමා පක්ෂ තත්ත්වයන්ට වදින කෙනෙක් නෙවෙයි. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන මහජන මුදල් ආබාධ කරලා තියෙනවා. ඒ වාපවකුල ගන්න ඕන. රයිල් වැටුණු මහත්තයා අගමැති කමෙන් නැතු ඉඳද්දී අර්ලිගහ මන්ත්‍රී ඉඳගෙන යාළුවන්ට කන්න බොන්න දෙනවා. පොත්පත් සාකච්ඡා තියෙනවා. මහජන මුදල් වෙන් කරන්නේ. වලච්චේන පෙරහල්වලි පොලිපංචක රක්ෂිතයේ පුරාවස්තු සොරකම් කිරීමේ අරමුණින් කැණීම් සිදු කළ පුජ්‍යලින් 15 දෙනෙකු පොලිසිය අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර LPTS සහ ඇතිමලේ ප්‍රදේශවලින්ද පුජ්‍යලින් 10 දෙනෙකු පුරාවස්තු සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී අතරංගුවට ගත්තා. මෙම පුත්කලයන් අවුරුදු 19ත් 75ත් අතර වයස්වල පසුවන්නන් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔවුන් මාතලේ, ගොකරැල්ල, මැදිරිගිරිය, කෑගල්ල සහ සීදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර ඇල්පිටිය මකුරුකටුව කොට්ටකල රක්ෂිතේ පුරාවස්තු සුරකම් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඇතුළු ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත බාර දෙනු ලැබ තිබෙනවා. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 30-44 අතර වයස්වල පසුවන්නන් වනවා. ඇල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඇතිමලේ බෝගස්යාය ප්‍රදේශයේදීද පුරාවස්තු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් ඇතිමලේ ඇඹිලිපිටිය ගලින් බිදුණු වැවාදී ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මද විරාමයක් දැන්. නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩනාව පාතිය ඉදිරිපැය 12ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩනාව පාතිය දෙසැම්බර් මාස 14 වන දින 23:30 පැය වෙන විට උතුරු අක්ෂාංශ 8.8 නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ එනම් ත්‍රිකුණාමලයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 540ක් පමණ නැගෙනහිර දිසින් ස්ථානගතව පැවතුණා. මෙම පද්ධතිය ඉදිරි පැය 12ක් කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට පරව වායම දෙසට ගමන් කරන ඇතැයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී වැසි තත්ත්වය සැලකීමේදී උතුර නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින්නට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මඩුගලපු සිට ත්‍රිකුණාමලයේ හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු සහ නුදුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවුක් කටිය තුළින් වළකින ලෙස උපදෙස් ලබා දෙනවා. ඉදිරිපැය 24 සැලකීමේදී පොතුවිල් සිට ත්‍රිකුණාමලයේ හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්නට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 70-80ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතිනවා. හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අතරංකුවට ගැනීමට පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සමත් වුණා. හෙරොයින් තුගේ වටිනාකම රුපියල් 121කට අධික බවයි පොලිසිය ප්‍රකාශ කළේ. නුගේගොඩ පාගොඩ පාරේදී සැකකරුවන් දෙදෙනා අතරංගුවටගෙන ඇත්තේ ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි අතරතුරයි. ඔවුන් සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 11කට වැඩි ප්‍රමාණයක් මෙහිදී අතරංගුවට ගැන්නා. අවුරුදු 25 සහ 34 යන වයස්වල පසුවන සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් මනාල යුවලක් තුවාල ලැබුවා. අධිවේගී මාර්ගයේ පින්නතුව සහ ඉමතුව අතර 99 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ඊයේ පසුරුවෙයි අනතුර සිදුව තිබෙන්නේ. මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයෙන් අනතුරුව දෙවනි ගමන සඳහා පිටත් වෙමින් සිටි අතරතුර මනාල යුවළ මෙම අනතුරට මුහුණ දුන්නා. මනාලයා මෝටර් රථය පදවාගෙන පැමිණ ඇති අතර එය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ මනාල යුවළ කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. මොබිටෙල් කෑෂ් බොනන්සා වෙළඳ සැණකෙළිය හලාවත හරේන්ද්‍ර කුරයා ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. පවුලේ සියලු දෙනාට විනෝද විය හැකි අංග රැසක් සමගින් පැවැත්වෙන මෙම වෙළඳ සැණකෙළියේදී මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙන්ම මෙම සැණකෙළිය නැරඹීමට පැමිණෙන සියලු දෙනාටද තෑගි භෝග දිනා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. එහි තවත් තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත අසංක සතරසිංහ. නත්තලේ අසිරියත් එක්ක හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගණයට අද දවසේදී මොබිටෙල් කෑෂ් බොනන්සා සුපිරි අත්දැකීම අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. අපිට කියන්න ඕනේ මේ පරිශ්‍රයට අතුල් වෙන වැඩිහිටියන්ට පොඩි අයට මේ හැමෝටම විනෝද වෙන්න සතුටු වෙන්න බොහෝ දේවල් මේ පරිශ්‍රය සූදානම් කරලා තියෙනවා. මගේ පිටිපස්සෙන් ඔබට දකින්න පුළුවන් කමක් තියෙනවා අක්ෂි සායන, ඒ වගේම හැඳුනුම්පත් සේවා, ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවන් රසක් මේ පරිශ්‍රයේදී ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මොබිටෙල් කෑෂ් බොනන්සා සුපිරි දිනුම් මැදීමේදී ඔබයි ඒ Mercedes Benz රථේ ඊළඟ හිමිකරුවා බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ Benz රථේ පවා සියසින් දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි ඔබට මතක් කරන්න ඕනේ අද දවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙද්දී ලක්හඬ ටාසන් බාප්පා ඇතුළු කණ්ඩායමත් අද සවස් යාමේ වන විට මේ දවැන්ත ප්‍රාසංගික වේදිකාව ඉඳලා ප්‍රාසංගික අත්දැකීමක් තිල්ල කරන්න සූදානම් වෙලා ඉන්නවා. ෆ්ලෑෂ්බැක් සංගීතයටයි අර දවැන්ත වේදිකාව මේ වෙනකොටත් සූදානම් වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා පෞල් පිටින් නැවිලා මොබිටෙල් කෑෂ් බොනන්සා සමගින් එකතු වෙන්න. පොදුජන පෙරමුණ යටතේ පවතින රත්නපුර මහනගර සභාවේ මංගල අයවැය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
රත්නපුර මහනගර සභාවේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් 24 දෙනෙකුම මෙම අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. එක් එක් මන්ත්‍රීවරයාගේ නමින් මෙහිදී ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොසිටි අතර අනෙක් මන්ත්‍රීවරුන් සියලු දෙනාම අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා. රුපියල් කෝටි 100කට අධික මෙම අයවැය යෝජනාව රත්නපුර මහනගර සභා ඉතිහාසයේ වැඩිම මුදලක් සහිත අයවැය යෝජනාවද වනවා. රත්නපුර මහනගර සභාව පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 2 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතයි. මෙම ඡන්ද විමසීම ඉතා සාමකාමී අයුරින් පැවැත්වුණා. අද මධ්‍යම රාත්‍රී 12 සිට 16 වෙනිදා පසරු 6 දක්වා පැය 18 කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය නිවේදනය කරනවා. මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවල ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ අනුව මොරගස්මුල්ල, රාජකිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත යන ප්‍රදේශවල අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 කාලයකට ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. දුම්රිය අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අනුරාධපුරයේදී පැවැත්වුණා. මෙම වසර තුළ පුද්ගලයන් 337 දෙනෙකු පමණ දුම්රිය අනතුරුවලට ලක්ව තිබෙනවා. ඒ අතරින් 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගුඩ මහතා ප්‍රකාශ කළේ. මෙම දුම්රිය අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි සමාරම්භක වැඩසටහන පසුගියදා නාරාහිම්පිට දුම්රිය ස්ථානයේදී පැවැත්වුණා. එහි 8 වැනි වැඩසටහනයි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේදී පැවැත්වුණේ. දුම්රිය අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු සවි කිරීමද මෙහිදී සිදු කෙරුණා. යලි මද විරාමයක්. දැන් ක්‍රීඩා පුවත්. ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතාව මේ වන විට මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. එහි තොරතුරු දැනගැනීමටයි දැන් අප සූදානම් වන්නේ. ස්තුතියි ආසිරේ. ක්‍රීඩාශීලී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. බිම්මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වොලිබෝල් ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට එකතු වන වොලිබෝල් ක්‍රීඩාවේ මහා මංගල්‍යයයි ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය. මෙවරත් අපේ ශ්‍රී ලංකාවේ තුරුණු බලය ජවකන් වන විශේෂ අනුග්‍රහක බවතා ලෙසයි ඩයලොග් ප්‍රථම සන්නිවේදන සහකරු ලෙස ප්‍රධාන දායකත්වය දවසේදී ලබා දෙන්නේ. මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් කැදැල්ලේ සිටයි අද දවස පුරා මේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන්නේ. අද උදැසන පැවැත්වුණා වයස අවුරුදු 22න් 15 කාන්තා අවසන් මහා තරගය මහා උත්සව රතනපාල ක්‍රීඩා සමාජය සමගින් කෑගල් ඇලමෝනා ක්‍රීඩා සමාජයයි තරගයට සම්බන්ධ වුණේ. තරගය වට තුනක් ලෙස කෑගල් ඇලමෝනා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලබා ගත. ඒ වගේම මිට සුළු පොහොතකට පෙර අවසන් වුණේ වයස අවුරුදු 22න් 15 පිරිමි තරගය රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සමගින් නාත්තණ්ඩිය දම්මිස්තර ක්‍රීඩා සමාජයයි තරගයට එකතු වුණේ. එයත් වට තුනට බිඳුවක් ලෙසින් නාත්තණ්ඩිය දම්මිස්තර ක්‍රීඩා සමාජය ඉතාමත් දක්ෂතා ආකාරයෙන් තරගයේ ජයග්‍රහණය හනේ කලයි. වගේම අද සවස් යාමේදී විවෘතාංශයේ තරඟ පැවැත්වෙනවා කාන්තා සහ පිරිමි තරගංශ දෙකම. අපි සූදානම් අපේ රටේ ජාතික ක්‍රීඩා වොලිබෝල් මේ ක්‍රීඩාවට ශක්තිය ලබා දෙන ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ පසරු එකේ සිට සජීව දසුන් ඔබට ගෙන එන්නට. අපි සූදානම් මහරගම යොවුන් කැඳැල්ලේ සිට නැවත ඔබ සමග සම්බන්ධ වන්නට. සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට. සමගින් දිවා පුවත් අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පෑම් පෙපුවත් විකාශයේ බලාපොරොත්තු වන සුබ දවසක්. www.ipnnews.lk